වර්තමාන පාර්ලිමේන්තුව කවුරුත් දන්නවා 118 දෙනෙක් ඉන්නවයි කියලා කියනවා. ඇලෝසියස්ලාගේ සල්ලිවලට විකිණිච්ච වර්තමාන පාර්ලිමේන්තුව. එතකොට ඇලෝසියස්ලාගේ සල්ලිවලට විකිණිච්ච මන්ත්‍රීවරු 118ක් ඉන්න මේ පාර්ලිමේන්තුව එහෙට මෙහෙට පනින රිලවුන් පවා අභිබවා යන පුද්ගලයන්ගෙන් සමන්විත වෙලා තියෙන මේ පාර්ලිමේන්තුව මහජනතාව මීට අවුරුදු කීපයකට කලින් දීපු වරමට පිටුපාලා වෙනත් දිසාවකට මේ රටේ ඇදගෙන යමින් තිබෙන මේ පාර්ලිමේන්තුව තවදුරටත් තියාගන්න ඕනද නැද්ද කියන නඩුව අපිට ඕන වුණේ ජනතා අධිකරණයේ ඉදිරියට ගෙනියන්න. ඒ ජනතා අධිකරණය තමයි මේ නඩුව අහන්න සුදුසුම තැන. මහජන පරමාධිපත්‍ය බලය කියන එක රඳා පවතින තැන. ඒ ජනතා අධිකරණය හමුවට මේ නඩුව ගෙන යන්න එපා කියලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තිබෙන නඩු තීන්දුවෙන් කියවෙන්නේ. ජනතා අධිකරණය හමුවට මේ ප්‍රශ්නය ගෙන යන්න ඒ පාර්ලිමේන්තුවට අවුරුදු 4 මාරක ආයු කාලයක් වළඳන්න ඉඩ දිය යුතුයි කියන එක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිශ්චයකාරතුමන්ගේ තීන්දුව බවට පත් වෙලා තිබෙන්නේ. කොහොම වුණත් මේ මගින් මේ රටේ මහජනතාවට මේ රටේ පරමාධිපත්‍ය බලයේ හිමි මහජනතාවට මේ විකිණිච්ච පාර්ලිමේන්තුව වෙනස් කරලා තමන්ගේ අනාගත අභිලාෂයන් සපුරන්න පුළුවන් නව පාර්ලිමේන්තුවක් ස්ථාපිත කරගන්න ඒ ලැබෙන්න නියමිත වෙලා තිබිච්ච අවස්ථාව අහිමි වෙලා තිබෙනවා. අනිත් අතට මේකෙන් තව දෙයක් පැහැදිලිව අනාවරණය වෙලා තියෙනවා. ඔබ දන්නවා මීට කලින් ජනාධිපතිවරයා සතුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඒක ඉවත් කරන්න සංශෝධනය කරන්න යන අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක්ම තිබෙනවා. එහෙම කරනවා නම් ඒක පාර්ලිමේන්තුවේ 3-2 සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි. ඒ සංශෝධනය. හැබැයි 19 සංශෝධනයේ ජනමත විචාරණයකට භාජනය වෙච්ච සංශෝධනයක් නෙවෙයි. එතකොට 19 සංශෝධනයෙන් අවුරුදු 4 මාරක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවන්න බැරි කරලා තියෙනවයි කියන එක මේ නඩු තීන්දුවෙන් දැන් සනාථ කරලා තියෙනවා. එහෙමනම් අපි අහන්න කැමති ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරයා සතුව තිබෙන මහජනතාව දීපු බලය පාර්ලිමේන්තුවට පමණක් පැහැරගන්න පුළුවන් කියන එකද මේකෙන් අනිත් පැත්තට ගම්ම්‍ය වෙන්නේ. පාර්ලිමේන්තුවට ජනමත විචාරණයකින් ජනතාවගෙන් ඍජුව විමසලා ගත යුතු වරම ඒ ගත යුතු වරම නැතුව පාර්ලිමේන්තුවට රැ 11 මාර විතර වෙනකන් කාරක සභා අවස්ථාවල් ඇදගෙන ගිහිල්ලා ඒ ජනතාවගේ තීන්දුවක් ඇතුවස් කළ යුතු සංශෝධන නැතුව කරන්න පුළුවන් කියන එකයි මේකෙන් මේ ඔප්පු වෙලා තියෙන්නේ. වන සංරක්ෂණ ගැසට් නිවේදන අවලංගු කරන්න එකඟ වෙලා ඒ අන්තවාදයට බෙදුම්වාදයට ඕන කරන සියලු වරදාන දෙන්නම් කියලා කියාගෙන තමයි දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ටික තමාට පක්ෂව හිටවගත්තේ. එහෙම රටට ජාතියට මේ රටේ අනාගතයට වෙන අනතුර ගැන අබමල් රණක හෝ තැකීමක් නැති පාලකෙක් මේ රටේ භාරකාරයා වෙනවයි කියන්නේ තවදුරටත් ඉතා භයානක අන්තයකට මේ රට ඇදගෙන වැටෙනවා කියන එක. එක පැත්තකින් තානාපති කාර්යාල වලල්ලක් තියෙනවා. එයාට ඕන වෙලා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා වායගෙන්. අරහෙන් දෙමළ ජාතික සන්ධානයට ඕන වෙලා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා වායගෙන්. ඒ වල තානාපති වලල්ලයි දෙමළ ජාතික සන්ධානයේ අන්තවාදී ඌමනාවයි දෙකම එකට ගැට ගහලා බැලුවම පේනවා මේ රටට දැයට හිතවත් කිසිම මිනිහෙකුට නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඕන වෙලා තියෙන්නේ. තමන්ගේ විජාතික න්‍යාය පත්‍රයේ මේ රට තුල දිගෙලි කරන්න බලන තානාපති කාර්යාල 3-4කටයි දෙමළ ජාතික සන්ධානයේ වැනි අන්තවාදී බෙදුම්වාදී කල්ලිවලට යොමු වෙලා තියෙනවා. ඒකෙන් පැහැදිලිව පේනවා ඒ කල්ලිවල අපේක්ෂාවන් ඉටු කිරීමේ දිශාවට මේ රට ඇදගෙන යන්න දෙනවද? එහෙම නැත්නම් මේ රටට හිතකර, ජාතික ආර්ථිකයට හිතකර, රටේ අනාගතයට හිතකර දිශාවකට අපි මේ රට අරගෙන යන්න ඉඩ දෙනවද කියන එකයි තීන්දුව කළ යුතු තිබෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරමු.